ඉතින් අදත් එකතුලා ඉන්න බිස්නස් ඇඩ්වයිස් අරගෙන එන ෂෙයා මාකට් එක ගැනම කරන වීඩියෝ සීරිස් එකේ ජූලි 15 වෙනිදාෙන් පටන් ගන්න වීක් එකට අදාළව ඔයාගේ තීරණ ගන්න අවශ්‍ය දේවල් ගැන කතා කරන සෙෂන් එකකට තමයි එකතු වෙලා ඉන්නේ. ඉතින් අද දවසෙත් අපිත් එක්ක එකතු වෙනවා රසික හේමන්ත ඉන්වෙස්ට්මන්ට් ඇඩ්වයිසර් කෙනෙක් විදිහට. මේ සතියේ කොහොමද ඔයා ගන්න උන ඩිසිෂන්ස්, ඒ වගේම ගිය සතියේ මොකද්ද උනේ කියන එක අපි කතා කරමු. ඉතින් රසිකත් එක්ක කතා කරනකොට මුලින්ම අපිට ග්‍රීන් ලයිට් එකක් ගැන කතා කර රසික. ඉතින් ඒකත් එක්කම කතා කරමු. මොකද්ද ගිය සතියේ උන අපිට වැදගත් වෙන සිද්ධිය? ඔව්, සුබ දවසක් සියලු දෙනාටම. අපි දිගින් දිගටම කතා කරද්දී අපි කලින් කතා කරා මේ ජෝන් කීල් සමූහය සහ BYD ඉලෙක්ට්‍රික් කාස් අතර ඇති උච්ච එකඟතාවය. එතකොට ඒත් එක්කම හේලි සමාගම චීන ඔටෝමොබයිල් චෙරි ඔටෝමොබයිල් සමාගමත් සමගත් මම හිතන්නේ මේ දවස්වල ඩිස්කෂන් යනවා ඒ ඉලෙක්ට්‍රික් වාහන ගෙන්වීම සම්බන්ධයෙන්. ඉතින් මං හිතනවා, අපි හිතනවා ගොඩක් දුරටම ඔබ දකින්නද ගිසති පාර්ලිමේන්තුවේ කතා කරන මේ වාහන ගෙන්වීම සම්බන්ධව යම් කිසි තීරණයක් අගෝස්තු මාසේ දෙවැනි සතිය ඇතුළත ඒ IMF එකඟතාවත් එක්කම අගෝස්තු දෙවන සතිය විතර වෙද්දී ඒකට දැනුම් දෙනවා කියලා, කොහොමද මේක කරන්නේ කියලා. දැනටමත් සංචාරක ක්ෂේත්‍රයට අදාළ, එහෙම නැත්නම් පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් වලට අදාළ ඒ වාහන දැනටමත් අවසර දීලා තියෙනවා. ඒත් එක්කම මේ වාහන ගන්න බලාපොරොත්තු ඉන්න අයටත් ඒ වගේ දෙයක් සමහර ඉස්සරහට වේවි. ඒකයි බලාගෙන මොකද ඒ සම්බන්ධයෙන් කොටස් වෙළඳපොළේ දැන් අපි ගත්තොත් හේලිස්, ජෝන් කීල්ස්, ඒ වගේම තව අපි දන්නවා කොටස් වෙළඳපොළ පැත්තේ වාහන ගෙන්නන සමාගම් තව තියෙනවා. ඒතොර ඒ අය ගැන, ඒ අයගේ කොටස් සමාගම් ගැන අවධානය මොකද පෞගිදා කාලේ වාහන නොගෙන්වීම නිසා ඒ සමාගම්වල මිල ගණන් ගොඩක් අඩු වුණා, යාළගේ ආදායම් අඩු වුණා. නමුත් දැන් ඉදිරියේදී ඒක හරියන්න පුළුවන් ප්‍රවණතාවයක් තියෙනවා. ඉතින් ඒක මේ පැත්තෙන් අපි මේලා දැකන දෙකක්. ඊට අමතරව ගිය සතිය තුලදී මම දැක්ක තව විශේෂ නිවුස් එකක්, ඉන්දියානු කිරි නිෂ්පාදන සමාගමක් ලංකාවේ කාගිල් සමූහයත් සමග එකතු වෙලා ඉදිරි වසර 10 ඇතුළත ලංකාවේ මිල්ක් ප්‍රඩක්ෂන් එක වැඩි කිරීම සඳහා $35 million ආයෝජනයක් සිදු කරනවා. මට මේක මෙතනදී කියන්න අවශ්‍යතාවය වුණේ, දැන් ඔබට මම ඊට කලින් සඳහන් කරා ජෝන් කීස්ලා ඉලෙක්ට්‍රික් වාහන සහ ඊට පස්සේ හේලි සමාගමයේ ඉලෙක්ට්‍රික් වාහන ගෙන්වීම සම්බන්ධයෙන් කටයුතු කරනවා. ඒතර එකකට එකක් මෙතන මොකද හේලිස් කියන්නේත් ජෝන් කීල්ස් කියන්නේත් ලංකාවේ තියෙන මෙතන අංක 1-2 ඒ වගේ න සමාගම්. ඉතින් ඒ අය ඒ ඉදිරි කාලයේ තියෙන තරඟයට මුහුණ දෙනවා. දැන් ඊට පස්සේ මම ගත්ත නිවුස් එකත් එක්ක බලපුවාම දැන් කිරි නිෂ්පාදන කරන සමාගම කාගීස්ලත් ඒක කරනවා. ඊට අමතරව තවත් සමාගම් කීපයක් කොටස් වෙළඳපොළේ ලිස්ටඩ් වෙලා ඉන්නවා කිරි නිෂ්පාදන. ඒ අයටත් දැන් නිකන් ඉන්න බෑ. ඒ අයටත් දැන් අනිවාර්යෙන්ම තමන්ගේ ප්‍රඩක්ෂන් එක වැඩි කරගන්න ඕනේ, අර තරංකාරීත්වයට මූණ දෙන්න ඕනේ. ඒ දේවල් එක්ක ඒ අයත් තමන්ගේ බිස්නස් එක වැඩි දියුණු කරන්න ක්‍රියාමාර්ග ගන්නවා. අන්න ඒක ගැන අවධානයෙන් ඉන්න එක වැදගත්. මොකද අපි දන්නවා විශේෂයෙන්ම දැන් LMF වගේ කොටස් වෙළඳපොළ ඉන්න කට්ටිය දන්නවා ලංක මිල්ක් ෆුඩ් ඒ වගේ සමාගම් දැන් ඉස්සරහට අර තරංකාරීත්වයට මූණ දෙන්න හැමතිස්සෙම තමන්ගේ උපාය මාර්ගක ක්‍රියාමාර්ග අනුගමනය කරන්න ඕනේ. ඉතින් ඒ වගේ දේවල් ඉදිරියේදී වෙයි. ඒ ගැන අවධානයෙන් ඉන්න එක හොඳයි. ඒත් එක්කම ප්ලාන්ටේෂන් සෙක්ටර් එක, ප්ලාන්ටේෂන් සෙක්ටර් එකේදී මේ වසරේ තේ අපනයනයෙන් අපේක්ෂිත ආදායම ඇමරිකාන් ඩොලර් බිලියන 1.5ක වගේ මේවා එකක් පුරෝගතනය කරලා තිබ්බා. ඉතින් ඒ සම්බන්ධයෙන් මේ දවස්වල කටයුතු කරනවා. ඊට අමතරව අපි දැක්කා මේ කුරුඳු සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුවක් ඇති කිරීම, ඒ වගේ ක්‍රියාමාර්ග නැති. එතකොට දැන් ඊට අමතරව අපි ආපහු ඔයිට කලින් මම මේකත් සඳහන් කරලා තියෙනවා සිලෝන් ටී කියන සමාගම අලුතෙන් එකතු වෙනවා කුරුඳු වගා ව්‍යාපෘති සඳහා. ඒ කියන්නේ ඒ ඉන්ඩස්ට්‍රි එකෙත් ඉදිරියේදී යම් යම් ප්‍රවණතාවයන් අපිට දකින්න පුළුවන් වෙයි. ඉතින් ඒක මේ වෙලාවේ අපි දකින දෙයක්. ඉතින් අපි එක පැත්තකින් මෙහෙම දෙයක් සඳහන් කරන්න ඕනේ, ලෝකයේ අංක එකේ තේ නිෂ්පාදනකරුවා ඉන්නේ අපේ රටේ බිල් එක, එහෙම නැත්නම් බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් කියන සමාගම තමයි ලෝකයේ අංක එකේ තේ නිෂ්පාදන සමාගම. ඉතින් ඒ අය තමන්ගේ ලංකාව තුලත් දැන් තේ තියෙනවා, කෙන්‍යාව, ඒ වගේම තව රටවල් කීපයකේ තේ නිෂ්පාදනය කරන රටවල් වල එයාලගේ තේ වතු ප්‍රමාණ වැඩි කරගෙන ඉඳින. ඉතින් අපි බලමු මෙයා කට්ටිය ලංකාව තුලත් තව තේ වතු සමාගම් ඉදිරියේදී මිලදී ගනීද
තව මේ කැනේ ලෝකෙම දන්න සිලෝන් ටී කියන එක ඉතාමත් හොඳ තැනක තියෙනවා. එතකොට ඒ අනුව කටයුතු කරයි කියන විශ්වාසකුත් ඉදිරි අපිට තියෙනවා, බලාගන්න පුළුවන්. ඉතින් මේ වෙලාවේ ප්ලාන්ටේෂන් සෙක්ටර් එකේ තියෙන ඇත්තම එකම නෙගටිව් වෙනවා එක තමයි අපි ගත්තොත් එහෙම මේ සැලරි එක, එහෙම නැත්නම් වේතන වැඩි කරලා ස්ට්‍රයික් එහෙම යනවා. ඉතින් ඒ වගේ දේවල් ගැනත් ඔබ අවධානයෙන් ඉන්න එක හොඳයි. ඊට අමතරව කන්ස්ට්‍රක්ෂන් පැත්තෙන් ගත්තොත් ජයිකා ජපැන් අරමුදලක්, ඒ කට්ටිය අපි කලින් සඳහන් කරා කටුනායක ඉන්ටර්නැෂනල් එයාපෝර්ට් එක තුළ ඒ කට්ටියගේ ටර්මිනල් ඉදිරියේදී කන්ස්ට්‍රක්ෂන් කටයුතු කරන්න යනවා. ඉතින් ඒක ගොඩක් දුරටම අපි දැක්කා රැක්සස් ඉංජිනීරින් වගේ සමාගම් තමයි ලංකාවේ කන්ස්ට්‍රක්ෂන් කරන සමාගම්. ඉතින් ඒ අයට ගොඩක් දුරටම ඉදිරියේදී කන්ස්ට්‍රක්ෂන් පැත්ත, ඊට අමතරව හයිවේස් ඉදිකිරීම්, එතකොට පාලම් ඒ වගේ දේවල් ඉදිකිරීම සඳහා ඉදිරියේදී රජයේ යම් යම් අරමුදල් වෙන් කරයි කියන මෙවයක තියෙනවා. ඒත් එක්කම කතා කරන්නේ දැන් මේ කන්ස්ට්‍රක්ෂන් පැත්තේ ඇක්සස් ඉංජිනීරින් සමාගම් ගත්තත් ඒ අය ඊට අමතරව එයාලගේ දැන් කන්ස්ට්‍රක්ෂන් පැත්තෙන් පරිබාහිරව යම් යම් අලුත් ව්‍යාපාර සඳහා එනවා. අපි ගත්තොත් විශේෂයෙන් මේකට ලොජිස්ටික් පැත්තට එනවා. ඉතින් ඒකට හේතුවක් තමයි කවුරුත් දන්නවා මේ අපේ කොළඹ වරායේ අර ඊස් ටර්මිනල් එක, ඒ වගේම ජෝන් කීල්ස්, අදානි, ඒ කට්ටිය එකතු වෙලා පහුගිය කාලේ ඇග්‍රිමෙන්ට් අස්සම් කරලා ඒවල ඇත්තම ගත්තොත් ධාරිතාව වැඩි කරන්න හදනවා. ඉතින් ඒ වැඩි කිරීම තුළ දැන් ලොජිස්ටික් කරන කම්පැනි වලට ඉදිරියේදී හොඳ ආදායම් ලබා ගන්න පුළුවන්, එයාලට තමන් ව්‍යාපාරික විශේෂයෙන් පුරුල් කරන්න පුළුවන්. ඒ හින්දද සමහර වෙලාවට මේ ඇක්සස් වගේ සමාගම් මේ ලොජිස්ටික් පැත්තටත් එන තත්ත්වයක් පෙන්නුම් කරනවා. ඒත් එක්කම ටූරිසම් පැත්තෙන් ගත්තොත් එහෙම මේ වෙනකොට ඩොලර් බිලියන 1.5ක අපි ආදායම් උපයලා තියෙනවා මේ මාස කීපෙදී. මේකෙදී අපි දැක කලින් පුරෝගතනය කරලා තිබ්බා ඩොලර් බිලියන 3.5ක ආදායමක් ගන්න. ඉතින් ඒක ඇචීව් කරන්න පුළුවන් වේද, එහෙම නැත්නම් 125ක ටූරිසම් අපිට රටට ගෙන්න ගන්න පුළුවන් වේද කියන එක බලමු. ඒත් එක්කම දැන් අපි මේ සම්බන්ධයෙන් ගත්තොත් එහෙම එන වසරේදී අපේ රටේ තියෙන වැලියබල් 1 සමූහයට අයත් ලක්සරි හොටෙල්ස් දෙකක් විවෘත වීම නිවැරදි මම එතන තියෙන කාමර 750ක් විතර වගේ ප්‍රමාණයක්. ඉතින් මොකද එතනදී ඒ අය දැන් මේක මේ අවුරුද්දේ හදන්න පටන් ගත්ත දෙයක් නෙවෙයිනේ. මේක ගොඩක් දුරටම මීට අවුරුදු ගණනාවකට ඉස්සර හදන්න පටන්. ඉතින් අනාගතේ දැකලා තමයි ඒ ආයෝජනය ඒ කට්ටිය මේ සිදු කරේ. ඉතින් ඒකත් අපි බලමු. ඉතින් ඒකයි අර ඉදිරියේ සුබවාදී මට්ටමක් තියෙන හින්දා තමයි මේ දේවල් ඒ කට්ටිය කරන්නේ. ඒ තමයි සාමාන්‍යයෙන් විච්ච සිදුවීම. ඔව් රසික, දැන් ඒ ගැන කියනකොට ඇත්තටම රසික විශේෂයෙන්ම වාහන ගැන කතා කරා. මොකද IMF එකේ අපි ආපු ප්‍රොපෝසල්ස් එක බැලුවහමත් ඒ සම්බන්ධව අනිවාර්යෙන් ක්‍රියාමාර්ග ගන්නවා කියලා තියෙන නිසා. මොකද ලංකාවේ තියෙන ප්‍රධානම සමාගම් දෙකක් මේ වැඩේට අතගහන එකෙන් අපිට ගොඩක් පොසිටිව් දේවල් තියෙනවා. ඉතින් රසික නොකියා කිව්වා ඒ ගැන බලන්න කියලා, ඒ කම්පනිස් ගැන ඒ ගැන අවධානයෙන් ඉන්න. ඒ වගේම අර මිල්ක් ඉන්ඩස්ට්‍රි එකෙත් මං හිතන්නේ ලොකු වෙනසක් වෙනවත් එක්ක මේ ෂෙයාස් ගැනත් අපි ලොකු අවධානයෙන් හිටියොත් හොඳයි. මේ සතියට මොකක්ද දෙන්න තියෙන අයිඩියා එක? ඔව් මේ සතිය ගත්තොත් අපි ඊට කලින් මම තව දෙයක් සඳහන් කරන්නම්. මේ අපි හැමදාම සඳහන් කරනවා මේ ශ්‍රී ලංකා මහ බැංකුවේ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය සිදු කරන ආකාරය. අපි ඉස්සල්ලාම වීඩියෝවලදී කතාහන් කරා මේ සති 8ක් පල්ලෙහාට ආපු භාණ්ඩාගාර බිල්පත්වල පොලි අනුපාතයන් එකපාරටම ස්ථාවර වෙලා ඊට පස්සේ සති 3ක් ඒ භාණ්ඩාගාර බිල්පත්වල මිල ගන්න වැඩි වුණා. ඊට පස්සේ ආපහු එක සතියක් ස්ථාවර වුණා. දැන් ආපහු ගිය සතියේ ආය භාණ්ඩාගාර බිල්පත්වල පොලි අනුපත අඩු වෙන්න පටන් ගත්තා. ඉතින් ඒක ඇත්තටම හොඳ ලක්ෂණයක්. මොකද ඉල්ලුම හා සැපයුම අනුව භාණ්ඩාගාර බිල්පත්වල පොලි අනුපාතයන් තීරණය වීම. ඉතින් ඒකට අපි දකිනවා හොඳ දෙයක් ශ්‍රී ලංකා මහ බැංකුව ස්වාධීන කරන්න අනපනත් වලින් ඒක කරලා දුන්නා. ඉතින් ඒ වගේ දේවල් අපි දකිනවා හොඳ දෙයක්. ඉතින් දැන් පොලි අනුපාතයේ ගිය සතියේදී භාණ්ඩාගාර බිල්පත්වල පොලි අනුපාතය පොඩි ප්‍රමාණකින් අඩුවීමක් සිදු වුණා. ඊට අමතරව දැන් ඉදිරි සතිය ගත්තොත් එහෙම අපි දන්නවා කමර්ෂියල් බැංකුව අපි කලින් සඳහන් කරා බැංකුවල ආයෝජනය කරන කට්ටියට අපි කලින් සඳහන් කරපු දෙයක් තමයි මේ බැංකුවල ආයෝජනය කරන ගිතාමත් හොඳයි. හැබැයි ඒ බැංකු රයිට් ඉෂු වගේ දේවල් කරන්න පුළුවන්. ඉතින් සුළු ආයෝජකයන්ට වෙලා තියෙන්නේ රයිට් ඉෂු එකක් ඒ කට්ටිය ඉනිෂියල් අනවුස්මන්ට් එක දුන්නට පස්සේ ඒක ගන්න සල්ලි නැහැ.
එතන ප්‍රශ්නයක් තියෙන්නේ ඒ දැනගෙන තමයි අපි ආයෝජනය කරන්නේ බැංකුවලට රයිට් ඉෂු දීමේ ප්‍රවණතාවයක් ඉදිරියේදී තියෙනවා. ඉතින් ඒකේ පළවෙනි රයිට් ඉෂු එක එනවා කමර්ෂල් බැංකුවේ මේ මාසේ 16 වෙනිදා කට්ටිය කමර්ෂල් බැංකුවේ ඒකේ නියමිත ඩේට් එක කරනවා. ඒක කරලා ඒක අපි මේ සතියේ තුලදී බලාපොරොත්තු වෙමු. ඒත් එක්කම තව දෙයක් තමයි දැන් 2024-25 පළවෙනි කාර්තුවේ මූල්‍ය වාර්තා දැන් එන්න පටන් ගන්නවා. මේ සතියේ ඉඳන් දිගටම එන්න පටන් ගන්නවා. එන මාසයක් ඇතුළත වෙනකල් එන්න පටන් ගන්නවා. එතකොට අපිට යම් පුරෝගතනයක් තියෙනවා ගිය අවුරුද්දේ පළවෙනි කාර්තුවට සාපේක්ෂව මේ අවුරුද්දේ පළවෙනි කාර්තුවේ හුඟා කම්පැනි වල තමන්ගේ ආදායම වැඩි කරගෙන තියෙන්න පුළුවන්. මොකද ගිය අවුරුද්දත් එක්ක අපි හැමෝම දන්නවා ගිය අවුරුද්ද අමාරුම කාලයක් හිටිය, ඊට කලින් අවුරුද්ද ඊටත් අමාරු කාලයක් හිටියේ. එතකොට දැන් ඒවා අපි බලාගෙන ඉන්න ඕනේ. ඒ කාර්තුමේ ඒවත් එක්කෙද්දී ඔබට ගැළපෙන ඔබට ආයෝජනය මේ සමාගම හොඳයි කියන ඒ සමාගමත් එක්ක පොඩි රිසර්ච් එකක් කරලා ඒ කොටස් මිලදී ගන්න. ඉතින් ඉදිරියේදී ඒ දේවල් ගොඩක් දුරටම අපි රිපෝර්ට්ස් බල ආයතනයේ ප්‍රොෆිට් නම් ආයතනයේ ලාභ ගෙවනවා නම් ආයතන ලාභාංශ ගෙවනවා නම් ඇත්තටම බය වෙන්න ඕනේ නැහැ. ඒ කොටස් මිලදී අරගෙන අපිට ඉදිරියේදී ලාභ ලබා ගන්න පුළුවන්. ඉතින් අපිට තව මේ සතිය ගත්තොත් අපිට තියෙන එකම මෙවුවා එක තමයි මේ ඉලෙක්ෂන් එකක් කෝල් කරයිද කියන එක. ඇත්තටම ඒ ගැන බලාපොරොත්තුෙන් ඉන්න වෙනවා. මොකද හැම දැන් කොටස් වෙනද පොඩි තරක් නෙවෙයි, ව්‍යාපාරයක් කරන කෙනෙක් වුණත් අපි නිකන් කතා කරද්දී තේනවා මේ අලුතෙන් මොන හරි වැඩකම පොඩ ඉලෙක්ෂන් එක ඉවරනකල් ලිමු කියන මෙවුවා එක අපේ තියෙනවා. ඉතින් ඒක ඇයි දන්නේ අපි ඒ වගේ දෙයකට මෙවුවා ඉන්නේ. ඉතින් මට පේන විදිහට නම් මට හිතන විදිහට නම් අර අපිට ජාතික ප්‍රතිපත්තියක් කියලා දෙයක් නැහැ. අපිට කියන්නේ එන අපේ රජ එන කට්ටියගේ ප්‍රතිපත්තියක් විතරයි. එන පුද්ගලයාගේ ප්‍රතිපත්තිය අනුව අපේ වෙනස් වෙන හින්දා වෙන්නේ. ඒක ගොඩක් විදේශීය ආයෝජකයෝ ඉන්නවා. එයාලා ඇවිල්ලා මෙහි ඩිස්කෂන් කරලා එයාලා කතා කරලා තියෙනවා. ඉතින් ඔයාලා එහෙනම් 2015 පෝට් සිටි නතර කරා. ඊට පස්සේ 2019 ආපු කට්ටිය අර LRT ප්‍රොජෙක්ට් එක ඒක නතර කරා. ඒත් ඒ වගේ අපි පටන් ගන්නවත් වෙයිද කියන එක ගැන එතන ඉන්නේ. අපිට ඒක පොඩ්ඩක් බලන්න ඉන්න වෙනවා මේ මාස තුනේ. ඉතින් ඔය විස්තර තමයි මේ සතිය තුළදී අපිට කතා කරන්න තියෙන්නේ. ඔව්, ඉතින් බොහොම ස්තුතියි රසික අපිත් එක්ක එකතු වුණාට. මම හිතනවා ඔයාට හිතන්න ඕන පැති ගොඩක් ගැන කිව්වා. ඉතින් මේ සතියෙත් ඩිබෙන්ච් ඉෂු එක තියෙන්නේ හෙට. එතකොට 16 කියන්නේ රයිට් ඉෂු එක තියෙන්නේ හෙට. එතකොට ඔයාට ඔන්ලයින් ඩිසිෂන් එක ගන්න පුළුවන්. ඒ වගේම තමයි රසිකව සම්බන්ධ කරගන්න පුළුවන්. රසිකගේ නම්බර් එකත් ඔයාට දැන් ස්ක්‍රීන් එකේ පේනවා ඇති. ඉතින් ඉන්වෙස්ට්මන්ට් ඇඩ්වයිස් එකක් හරියටම ගන්න ඕන නම් රසිකට කතා කරන්න. ඉතින් මේ වෙනකොටත් මම හිතන්නේ රසිකට හොඳ ප්‍රතිචාර හම් වෙනවා ලෝකෙ වටින්ම. ඉතින් ඔයාටත් එහෙම දේවල් දැනගන්න ඕන රසිකට කතා කරන්න. එහෙනම් අපි ලබන සතිය හම්බවෙමු රසික. ඔව් බොහොම ස්තුතියි. නම් සුබ දවසක් සීමා.